හයි, වෙල්කම් බැක්ට මයි YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා කියලා මං හිතනවා. ඉතින් ඔන්න ආයෙත් ආවා දවස් ගානකට පස්සේ. ඉතින් ඔන්න අද නම් ඇත්තටම පුංචි ගමනක් ඔයාලව රවුමක් එකගෙන යන්න තමයි හදන්නේ, පොඩි රවුමක්. ඉතින් ඉස්සරහට තව තව ලොකු රවුම් එකගෙන යන්නම්කෝ මම. දැන් ඉතින් මම මේ තෙමිච්ච කුකුල වගේ ඉන්නේ නාල කරලා ආප ගමන් නිසා. ඉතින් මේ යන්න ලෑස්ති වෙන්නේ සුපර් මාකට් එකට චුට්ටක් ගිහින් එන්න. ඉතින් ගෙවල් ගාව තියෙන සුපර් මාකට් එකට තමයි මම මේ යන්න හදන්නේ. දැන් වෙලාව ඇත්තටම කියනවා නම් ළමයි 7 ගානයි. ඉතින් මේ වෙලාවේ තමයි මට යන්න ටයිම් එකක් සෙට් උනේ. හරි, එහෙනම් ටක් ටක් ගාලා ලෑස්ති වෙලා යන්කෝ. මම මේ යන අතර මඟ ඔයාලට පෙන්නනවා අපේ දැන් මං ඉන්න දිහාවේ අලුත් තැනේ වට පිටාව කොයි වගේද කියලා. මං හිතනවා ඔයාලා බලන්න අසවේ කියලා. එහෙනම් යමු මාත් එක්ක සුපර් මාකට් එකේ රවුමක්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. ඊනවලට ගිහින් නෙන්ඩ කෙටි පාරක් නෑ. නැති නිසාතමිට වාසි නොපෙනෙනා තරමට ආදරේ අරන් කවුරුත් බලෙන්නෙන්නේ නෑ. මනසේ දැනන්නේ බව ගුණාසේ ඉඳින් සතුටින් එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. එක හීනෙන් එළිවෙනවද එහෙම වෙන්නේ නෑ. ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුම් ජීවිතේ ඉතින් ආයේ වරත්තන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් හෙලන්ඩ කිඹුල් කඳුළු නෑ. ඇහි කොනකවත් හෙලන්ඩ කිඹුල් කඳුළු නෑ. හරි, මෙතන ළමයි ඔන්න ඉතින් අපේ වටපිටාව තමයි ගෙවල් ළඟ අහල පහල. ඉතින් මං හිතුවා ඔයාලා මේ ටිකත් බලන්න ආස වෙයි කියලා. ඒ නිසා තමයි මම වීඩියෝ එක දිග වුණත් මේ ටිකත් වීඩියෝකට ඇඩ් කරේ. ඒ වගේම කියන්න ඕන ළමයි අනේ පොඩ්ඩක් වීඩියෝ එක ගැස්සෙනවා හැමදාම වගේ. මම ඒකට සමාව ඉල්ලනවා ඔයාලගෙන්. ඉතින් ඉස්සරහට වීඩියෝ එක ගැස්සෙන්නේ නැති වෙන්න වීඩියෝස් ගේන්න මං සෑහෙන ට්‍රයි කරනවා. හරි හරි, යමු එහෙනම්. ඉතින් මේ අනතර මඟදී මං කියන්නම්කෝ විස්තරයක්. හරිද? දැන් මෙහෙම මම එළියට බැස්සට පළවෙනි පාරට. ඉතින් මේ මං සුපර් මාකට් එකට තියෙන දන්නේ. හැබැයි මම කලින් අහගත්ත අයියාගෙන් කොතන සුපර් මාකට් එක තියෙන්නේ කියලා. කොහොම හරි සුපර් මාකට් තුනකට විතර ආහෝ කතා පොඩන්න අතර කරලා මේක පොඩ්ඩක් ඉන්නම්කෝ. මේ ඉතින් පාරමාරුවේදී ඔන්න ස්විච් එක ඔබලා පාරමාරු වෙන ළමයි. එතකොට අර වාහනවල යන මිනිස්සු බැන බැන යනවා. ඇයිතේ යාල සුට්ට වෙලාවක් එතන රැඳිලා ඉන්නවනේ අන්න ඒ නිසා. හරි, ඒ කොහොම වුණත් ඔක ඔබලා පාරමාරු වෙන එක තමන්ගේ හැට ගුණයි. ඉතින් මොකද මං කිව්වා හිටියේ ආ සුපර් මාකට් එක. ඔය පෙන්නන සුපර් මාකට් එකට මම ගියා ළමයි. හරි, ඒකේ බඩු නැහැ. ඊට පස්සේ දැන් ඕක මම පාස් කරගෙන ගිහිලා ආයි හැරිලා එනවා. හරිද? මේ ඊට පස්සේ මම කල්පනා කරා නෑ නෑ මම අරකටම යනවා, දුර වුණත් කමන්නේ නැහැ කියලා. අර පෙන්නපු සුපර් මාකට් එකටම යනවා කියලා. අනේ දැන් ආයෙත් යනවා. හරිද? ඒ යන අතර මම තව එකක් හම්බුණා. ඒකට ගියා ළමයි මම. ඒකෙත් බඩු නැහැ.
ඊට පස්සේ අරකටම තමයි ගියේ. හැබැයි ඒක ගැන කියන්න ඕනේ, ඒක වෙජිටබල් මාකට් එකක්. ඉතින් හරිම ලස්සනයි වගේම මේ ෆෘට් දාලා තිබ්බ සෑහෙන, ඒ කියන්නේ පළතුරු සෑහෙන තිබ්බ. ඒකේ සාමාන්‍ය රීසනබල් ප්‍රයිස් එකකට ගන්න පුළුවන්. හැබැයි ඉතින් අර මං කෝල් ඩිස්කවුන්ට් ස්මාර්ට් ඔෆ්ලයිට් ඒ වගේ නැහැ. ඉතින් මේ ටික හදිසියට බඩු ගන්න යන ගමනක් මේ මාසෙට බඩු අරගෙන ඉවරන ළමයි. ඉතින් හරි, මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ අපි දෙවල් ගාව පාර. දැන් මං ඉන්න තැන ඔයාලා කලින් වීඩියෝ වල දකින්න ඇති. ඉතින් මං දැන් ඇත්තටම විලේජ් එකේ නෙමෙයි, මං දැන් ටවුන් එක පැත්තේ ඉන්නේ. ඔන්න හින්ට් එකක් දුන්න ඔයාලට. ඉස්සරහට මං ඔයාලට කියන්නම් ඒ ගැන විස්තරේ මොකද්ද කියලා. හරි, ඉතින් ඔන්න ඉස්සරහෙන් පේන මාකට් එකට තමයි මං යන්නේ. ඔයාලට පේනවා ඇති ඒක ටිකක් ලොකු මාකට් එකක්. විශේෂයෙන් මෙතන තියෙන්නේ එළවලු පළතුරු තමයි ප්‍රධාන වශයෙන්ම ලොකුවටම දාලා තියෙන්නේ. බලන්නකෝ ඔයාලා. එතනින් ඔය ලස්සනට බකට් එකක් අරගෙන යන්න පුළුවන් එක ළමයි මං ඇත්තරම් බකට් එක නැතුව අත වනවනා ගියේ. හරිද, මහා අපහසුතාවයකට තමයි පත් උනේ. ඊළඟ දවස් යනකොට නම් බකට් එක අරන් යනවා. ඒ තරම් හොඳයි සීකල්පනාව. ඉතින් අඹ තිබුණා. හැබැයි මම අඹ අත්තගාලා නිකන් හිටිය අඹ ටිකක් උෂ්ණ ගතියෙන් වැඩි නිසා. මොකද රස්නේ කාලයත් එක්ක හරි අමාරුයි. ඒ නිසා මම කල්පනා කරා පෙරේතකම් පොඩ්ඩක් පස්සට දාලා පව් වෙලා අඹ කනවා කියලා. ඉතින් මෙතන බත්තල, එතකොට වට්ටක්කා, ලූණු හැම දෙයක්ම තිබුණා. ඉතින් මං ඔය කැරකිලා කැරකිලා දැන් ඇතුළට යන්නේ. ගිහිල්ලා ආයි එළියට එනව ළමයි ඉස්සෙක් වගේ නෑ. එහෙමනේ මේ මට ඕනුනේ මොනවද තියෙන්නේ කියලා බලාගෙන තෝරලා ගන්න. ඒ නිසා තමයි මං එළියට ගිහින් ඇතුළට ආයි ආවේ. හරි, එළවලු වර්ගත් තියෙනවා මෙතන, පළතුරු වර්ග වගේම. ඉතින් මං පළවෙනියටම හිතුවේ මෙතනින් අර ඔයාලට අන්තිමට බලා ගන්න පුළුවන් මං ඒ ගත්ත පීස් වර්ගය. ඉතින් ඒක මහර රහයි අඹ වගේ ළමයි. හරිද, අර අඹ කන්න බැරුණානේ. ඒ දොළදුක සංසිද්ධව ගන්න තමයි මං අන්නේ කර ගත්තේ. හරිද, මේ පළතුර මේ ඔයාලා රටක ඉන්නා නම් කාලා බලන්න හරිම රසයි. කිලෝ එක එකේ 3.49 තමයි ගහලා තියෙන්නේ. ඉතින් මං ඒකෙන් ගෙඩි 3ක් ගත්තා. මං ඔයාලට අන්තිමට ඒ ගත්ත දේවල් මොනවද කියලාත් පෙන්නන්නම්. මේ ප්‍රයිස් එකම කියනනම් ඔය එහා පැත්තේ තියෙන ළමයි මෙහෙට ආවේනික වෙච්ච පළතුරු. ඉතින් ඒකත් ඔය පීච් වර්ගයටම වගේ යන පළතුරු జాතියක්. ක්‍රිසෝමිලා කියලා මෙහි අය කියන්නේ මට මතක විදිහට. ඔය ක්‍රිසෝමිලා තමයි. ඉතින් ඔය ඇපල් තියෙනවා. මේ තියෙන ඇත්තටම ළමයි පතොක් ගෙඩි. ඉතින් මෙහි ඔන්න පතොක් ගෙඩි කනවා. හොඳ ගුණ කෑමක්. හැබැයි කෑවට පස්සේ ඒ වැට නම් දිරවන්නේ නැහැ ළමයි. ඉතින් අඹ තියෙනවා, අඹ සුඳයි. ඔය මං කැරකෙන ළමයි මට පේර සුවඳක් කෙනවා. හරිද, කැරකෙනවා කැරකෙනවා. දැන් මම මේ පේර හොයනවා. හොඳේ බලන්නක, පේර පහු කරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අස්සේ ඇපල් ගෙඩියකුත් අල්ලලා බලනවා. හැබැයි මම මෙතනින් ඇපල් ගන්න, මං එළියෙන් තමයි ඇපල් ගන්න. ඉතින් එතන තියෙනවා ආයිත් අඹ වගේක් තියෙනවා. එතකොට ඩ්‍රැගන් ෆුඩ් තියෙනවා. ඔන්න දැන් තමයි පේර එක මම දැක්කේ. ඒත් නෑ ළමයි. හරි හරි, දැක්ක දැක්ක. ඔය තියෙන පේරගොඩ, මට පේරගොඩ දැක්කාම ආස හිතන ළමයි. දැන් අවුරුදු 3කට පස්සේ තමයි පේර කන්න ආසාවක් ආවේ. මට සුවඳ ආවම කියන්නේ හම්බුනේම නැහැ මට පේර කන්න. හැබැයි කියනවා ළමයි, මම මේ වෙද්දි මේ පේර කාලා තියෙන්නේ මෙලෝ රහක් නැහැ, රෝස පාට විතරයි. ඒ වුණාට මම ඕකෙන් ගෙඩි දෙකක් අරන් යනවා. පේනවනේ කිලෝ එක 6.50ක් වෙනවා ළමයි, සෑහෙන ගණන් පේර. ගෙඩි දෙකක් අරන් යනවා. මට මතක දෙන 1 ගණනක් වුණේ. මම ඒව අන්තිමට ඔයාලට පෙන්නන්නම් ගත්ත බඩුයි ගණනුයි. ඉතින් තෝරලා තෝරලා ගෙඩි දෙකක් අරගෙන ආවා. මෙලෝ රහක් නැහැ ඇත්ත කියන්නේ බෑ. ඉතින් ආසාවට ගත්තේ.
ඔය හා පැත්තෙත් තියෙන පීච් ළමයි, ඒ එක එක පීච් වර්ග තියෙන්නේ. ඉතින් මේ පැත්තේ තියෙන්නේ මිදි, මේ පැත්තේ කියහඳ ඔයාලා බලන්න ඇති කොයි පැත්තද කියලා. ඔය පේරගොඩේ දෙපැත්තේ තියෙන දෙක තමයි වංගේ කිව්වේ. ඉතින් ඔයාලා මිදි දන්නානේ, නිසා අනිත් පැත්තේ තියෙන්නේ පීච් කියලා ඔයාලා කොහොමවත් අඳුරගන්නා. හරි, අන්න විදිහට තියෙනවා. ඉතින් දැන් ඔන්න මං එළියට යනවා, මොකද මට අතන ඇපල් හරි ගියේ නැහැ. මට ඕනුනේ රතු ඇපල්. ඉතින් මං යනවා රතු ඇපල් ගෙඩියක් හොයාගෙන. මං ඉතින් රතු ඇපල් වලින් ගෙඩි දෙකක් ගත්තා. ඒකේ මං හිතන කිලෝ එක නම් 1.79, මට මතක විදිහට දුන්නේ ලාභයි කිලෝ එක. ඉතින් ඇපල් වර්ග රතු ඇපල් තියෙනවා, කොළ ඇපල් තියෙනවා, ඇපල් වර්ග සෑහෙන්න තියෙනවා ළමයි එතන. ඉතින් හැබැයි මම ගත්තේ මෙන්න මේ රතු පාට ඇපල් එක. ඔය හා පැත්තේ තියෙන්නේ ඇත්තටම ලෙමන්. ඉතින් මෙහෙ ලෙමන් නම් වරදින්නේ නෑ. සෝරි ළමයි, ලෙමන් නෙමෙයි තියෙන්නේ අඹ වගේ. මට මතක අඹ තියෙන්නේ, ලෙමන් නෙමෙයි එතන තිබ්බේ. අඹ අඹ ඊට එහා පැත්තේ තමයි ලෙමන් තිබ්බේ. ඉතින් ඔන්නහම පැටලිලිත් වෙනවා. හරි, මං එතනින් රත ඇපල් කිටි දෙකක් ගත්තා. ඒ ඇපල් එක පට්ට රහයි ළමයි, ඇත්ත කියන්න ඕන. ඒකත් මේ වෙද්දි මං කාබාසනිය කරලා ඉවරයි. බඩේ දැන් දිරෝලත් ඇති. ඉතින් ඊට එහා පැත්තෙන් ඉඟුරු, අල්ල ඒ වගේවත් තියෙනවා. මේකේ තැන් දෙක ඉඟුරු දැක්ක මං. ඇතුලෙත් තිබ්බා, එළියෙත් තිබ්බා ඉඟුරු. මං හිතන්නේ ඒක ඇයි දන්නේ වෙන් කළා තිබ්බේ. ඔය තියෙන අල්ල ලූණු. ඊට පස්සේ ඒ තැපල් මේ තියෙන්නේ අර බෝල දෙහි එක, බෝල දෙහි. එතකොට වට්ටක්කා, තක්කාලි, තව ලූණු, සුදු ලූණු, එතකොට කොමඩු, අරවා මේවා, පෙයාස්, කෙසල්, බුදු ගණන් ළමයි, බොරු කියන්න ඕනේ. බුදු ගණන් ඔය ටිකත් බලාගෙන මම ගියා. ඉතින් එළවලුත්, කැරට්, අරවා මේවා එතන තිබ්බා. මෙහි ඔයාලට මම කලින් කියලා තියෙනවා වතුර ගන්න ඕනේ කඩෙන්, පානීය ජලය කඩෙන් තමයි සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි පට්ට විදිහට වතුර බෝතල් ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් මම මේ ටික ආයේ පෙන්නගෙන යනවා. නෑ නෑ ළමයි, මම ඔය බීම එකක් බලනවා. කැරකි කැරකි ඇස්සේ. හැබැයි දැන් ඔය බීම බැලුවට මම පීස සෙක්ෂන් එකත් බලාගෙන යන්න කියලා යනවා. ඉතින් පීස සෙක්ෂන් එකේ තියෙන බීම ගන්න තමයි මං හිතුවේ. උතන එුණාට එතන විතරයි බීම වර්ග තිබ්බේ, ෆ්‍රුට් ජූස් වර්ග. ඉතින් මේ යන්නේ ඇත්තටම කිරි එකක් ගන්න. කිරි ගන්න ගිහිල්ලා බලන්නකොල මම සෑහෙන කල්පනා කරා මොකද්ද ගන්නේ මොකද්ද ගන්නේ කියලා. අන්තිමට කවදාවත් යත්තේ නැති යෝගට් එකක් උස්සගෙන ආවා. මං ඒක ඔයාලට අන්තිමට කියලා දෙනවා, විස්තරේ ගිහින් බලන්නකෝ ඒකේ රසද නැද්ද කියලා. ඉතින් සෑහෙන වෙලා ඔන්නම ඩිස්ප්ලේ එක දිහා බලාගෙන මං කල්පනා කරා. ඉතින් මේ යෝගට් කියන කියන ළමයි මේවා එක එක නන් ෆැට් තියෙනවා, ෆැට් තියෙන ඒවා තියෙනවා. එතකොට එක එක වර්ග වලින් තියෙනවා. ඉතින් ලයිට් ඒවා තියෙනවා, ඊට පස්සේ ඔරිජිනල් එක තියෙනවා, යෝගට් වර්ග තියෙනවා. මෙහෙ හැම යෝගට් එකම කන්න බැහැ ළමයි. එක එක ෆ්ලේවර්ස් වලිනුත් තියෙනවා. ඉතින් කන්න පුළුවන් ඒවත් තියෙනවා, බැරි ඒවත් තියෙනවා. හැබැයි ඉතින් මෙහෙ අය නම් ඒවා කනවා, මොකද ග්ලූටන් ෆ්‍රී අරවා මේවා තියෙන ඒවත් තියෙනවා. ඒ වගේ දේවලුත් තියෙනවා. හරි, ඔය තාම මම කල්පනා කරනවා මොකද්ද ගන්න කියලා. උතන්ට එහා පැත්තේ තියෙනමයි චීස් සෙක්ෂන් එක. චීස්, එතකොට මොනවද, හැම්, බේකන් ඒ වගේ තමයි ඒ හරිය තියෙන්නේ. ඉතින් මම ඇත්තටම මේකේ ලොකුවට වටයක් එක්කගෙන යන්නේ නැහැ ඔයාලව. මම ඉතින් අර ගන්න තැන්වල පොඩි පොඩි ක්ලිප් ටිකක් ගත්තා ඔයාලට දාන්න. මොකද ඔයාලා බලා ඉන්නවනේ මම වීඩියෝ එකක් දානකම්. ඒ නිසා ඉතින් ගොඩ දවසකින් දාපු නැති නිසා වීඩියෝ එකක් මං මේ ක්ලිප් ටිකත් පුළුවන් හැටියට ගත්තේ. ඉතින් මෙන්න මෙතනක් තියෙනවා. මේවා නම් ඇත්තටම මෙහෙ රටේ වවන ඇපල් අරවා මේවා නෙමෙයි, ඒවා ඉම්පෝර්ටඩ් ඒවා. ඒ කියන්නේ පිට රටකින් ගෙන්නලා දාන ඒවා. ඉතින් පොඩි පොඩි අයිටම් වර්ගයක් තියෙනවා, බිස්කට්, එතකොට චිප්ස් වර්ග, කුළුබඩු වර්ග, මේ වගේ ඒවත් මෙන්න මේ සුපර් මාකට් එකේ ගන්න පුළුවන්. මේක ලොකු එකක් නෙමෙයි, පුංචි සුපර් මාකට් එකක්. ඉතින් මෙතන තියෙන්නේ මම අතරම් ප්‍රීස සෙක්ෂන් එකට ගියේ මේ ස්පින් රෝල්ස් ගන්න කියලා. හැබැයි ස්පින් රෝල්ස් එක 6යි ගාණක් වෙනවා. මම ආයි කල්පනා කරා
ඒක ගෙනහල්ලා නිකන් තෙල් කනවට වඩා දැන් මම මේ දවස් වල ඩයට් කියලා බොරුවක් කරනවා. ඇත්තම කතාව කනවා ළමයි ඩයට් කී කියා ඊළඟ දවස කරනවා කියලා ආයි කනවා. ඉතින් ඒ නිසා මං බලලා ප්‍රිස්ක්‍රිප්ෂන් එකෙන් හැරිලා ආවා. ඉතින් මෙහි තියෙනවා එලෝලු වර්ග හැමදේම හොදලා කරලා කපලා ගන්න ෆ්‍රිජ් එකේ දාලා තියෙනවත් තියෙනවා. ඉතින් වෙලාවක් නැති කෙනෙක් නම් ඔන්න ගිනිහිල්ලා ඒවත් හදන්න පුළුවන්. බෝංචි පවා කඩලා කරලා ඔක්කොම කරලා තියෙන ඒවා තියෙනවා ප්‍රීසර් කරපුවා. එතකොට පීසා තියෙනවා, ලසඤ්ඤා තියෙනවා. මේවා ගෙනිහිල්ලා මයික්‍රෝ නෑ අවන් එකේ දාලා රත් කරලා ගන්න විතරයි තියෙන්නේ. හරි, මේ තියෙන්නේ ඉතින් ස්ප්‍රයිට්, කොකා කෝලා. එතකොට මේ තියෙන්නේ සොෆ්ට් ඩ්‍රින්ක්, හાર્ඩ් ඩ්‍රින්ක් වගේක් ඒ දෙපැත්තෙම දාලා තියෙනවා. ඉතින් ඔයාලට මෙහි දන්නවනේ ඕනම ලික වර්ගයක් ඩිස්ප්ලේ දාලා තියෙනවා හැම සුපර් මාකට් එකේම. ආයෙ මම කරගෙන ළමයි මම ෆ්‍රුට් ජූස් එකක් සෙට් වුණා. හරියට මම ගන්න බ්‍රෑන්ඩ් එක ඇත්තටම මේක නෑ. අන්තිමට මම කල්පනා කරා ඒක නැතුව මම අර වෙන්තර ගන්න කේන් එකේ ඔරෙන්ජ් ජූස් එකේ අරගෙන යනවා කියලා, කෝඩියල් එක වගේ තියෙන එක. ඉතින් ඒ වුණාට මම අරකට ආසයි. ඒක ඔක්කොම මික්ස් ෆ්‍රුට් එකක් යන්නේ එනා කියලා පට්ටම රහයි ළමයි. මෙහි ජූස් වර්ගත් කියන්නේ මේවා හැම එකම බොන්න බෑ. සමහර ඒවා මෙලෝ රහක් නෑ, සමහර ඒවා තිත්තයි, සමහර ඒවා ඇඹුල් මැඹුල්. ඉතින් ඔයාලා දන්නවනේ කොහොමත් අපි ලංකාවනේ, ලාංකිකේ වුණාම කෙමිකල් චුට්ටක් කන්න බොන්න නැතුව බෑ. එහෙම නෑ නෙමෙයි ළමයි. ඉතින් අපි පුරුදු වෙලා තියෙන ටේස්ට් එකක් තියෙනවානේ. සීනි නැතුව බොන්න බෑ. අර එහෙම අමාරුවනේ. ඉතින් දන්නේ නැද්ද එහෙම ඒවත් තියෙනවා. ඉතින් ඒ වුණාට මෙන්න මේ මං ගන්න ඔරෙන්ජ් ජූස් එක නම් ඇත්තටම අපිට බොන්න පුළුවන් පට්ටම රහයි ඒක. මං ඔයාලට අන්තිමට එකක් පෙන්නන්නම්. හරි, මං කලින් වීඩියෝ වලත් ඒක පෙන්වලා තියෙනවා මං හිතන්නේ. ඉතින් මේ තියෙන ජූස් වර්ග නම් මං බීලා නැහැ, ට්‍රයි කරලා නැහැ හරියට. ඉතින් ඒ නිසා මං කල්පනා කරා නොදන්න මගුලක් ගන්න නැතුව දන්න එක අරගෙන එනවා කියලා ගෙදර. හරි, ආයෙත් බලන්නක මං එකම තැනම කැරකෙන හැටි පිස්ස එක් වගේ. අර කාට් එකක් අරගෙන ගියෙත් නැහැ. හරි, අතේ තියාගෙන අයියෝ ඔයා කියන්නේ ළමයි. එක තැනකදී මම ඇත්තටම වීඩියෝ කරපුවා වීඩියෝ වෙලා නැහැ. ඒකට හේතුව තමයි මම මෙතනින් ඔන්න ඊස් පැකට් එකක් ගන්නවා. හරිද? ඒ ඊස් පැකට් එකට වැහිලා මේ කැමරාව, ඒකන මට මතක නැතුව මම පර්ස් එකත් එක්ක තියාගෙන ඉන්නේ කැමරා කරන්නේ. වෙනම කැමරාව උස්සගෙන අල්ලගෙන ඉන්නේ නැහැ. පර්ස් එකටම සෙට් කරගෙන අල්ලගෙන ඉන්නවා. ඉතින් ඔන්න ඔතනින් පස්සේ හරිද වීඩියෝ එකේ කැමරාවට තමයි හරි ඉස්පකට් එක තියාගෙන තියෙන්නේ. මොංගල් වගේ ආයෙත් නෑ, මොංගල් වගේ නෙමෙයිනවා මට පොඩ්ඩක් කොහොමත් ට්‍රැක් අවුට්. හරි හරි, මේ හරි තියෙන්නේ ස්වීට් වර්ග, එතකොට ඔය ජෙලි වර්ග අරවා මේවා. ඒ කියන්නේ ඔය බේක් කරන්න අවශ්‍ය සුකුරුත්තන් අරවා මේවා, ඒ වගේ දේවල් ටිකක් තමයි එතන තියෙන්නේ. පුංචිරි පුංචිරි ඉතින් ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඉස්පකට් ඕක අරගෙන හුජස් කාලා තියාගන්න ළමයි මම මේක. ඒකයි එතනින් පස්සේ වීඩියෝ කෑලි නැත්තේ. හරි, එතකොට ක්ලීනින් ලික්විඩ් ඒ වගේ දේවලුත් තියෙනවා. ඒ මං ආයේ ඒ පැත්තට ගිය ළමයි මේ වතුර බලන්න. මං ඔයාලට වතුර කතන්දරෙත් කියන්නම්කෝ. ගියාට පස්සේ අයියෝ මාර කට්ටක් කෑවා ළමයි වතුර අරගෙන යන්න ගිහිල්ලා. ඇයි ටිකක් දුරට පයින් ආවනේ පණ්ඩිතය වගේ වතුර හෙකුත් ගත්තා. මං ඒ ගෙදර ගිහිම කියන්න ඕනට මට හොඳ පණ ගිහිල්ලා ගෙදර යන්නේ තමයි. හරිද? ඔතනින් පස්සේ මම දාගන්න බෑග් එකට. හයි ගයිස්, අම්මෝ ඔන්න ගිහින් ආවා. ඔයාලට කියන්න මං වගේ නම් මේ වගේ කටුවට කරගන්න එපා. මේ ඇත්තටම මම පණ්ඩිතය වගේ කියන්නේ මේ වතුර එක අරගෙන යන්න කියලා. මේකේ වතුර තියෙන්නේ ලීටර් ගානකට නැහැ. බලලා මම කියන්නම් මේකෙන් දැන් මේ ගිලින් ඉන්නතරි වෝතේ මේ කෝස්සගෙන ආවා 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 මගේ අද්දේක ට්‍රීට්නම්. හරිද? ඒ වගේ මොටිවේට් එකක් කරන්න බලා මම පණිතය වගේ ගිහින්නේ. අනේ එක්සයිස් එකකටත් හොඳයි නේ එහෙම කියලා හිතලා මේ වතුර බෝතලේ තරම් වෙනවා කියලා ආවා. ඇත්තටම කියනවා මේ බඩු අරගෙන ඉවරයි මාසෙට මම. මේ හැබැයි මේ මට චුටි චුටි බඩු වගේ කොමනා වෙලා තිබ්බා. ඒ නිසා තමයි මම ගියේ තකානියම ගිහින් වතුර ගේන්න කියන්නේ. ඇත්තටම විදගානකට මොකටද කියනවා නම් මම එහෙම මේක සුපර් මාකට් එකේ ඉබෙන් උදාකට ෆෝන් එකත් එක්ක බෑග් එක රැවි කිස්සන් ඉස්සෙන්නේ. මේ මට දැන් මේ වෙලාව වෙනවා කේස් එකක් වාර දැක්කම මම පේර ගන්නවා. මට අවශ්‍ය හිතන ලාවන් එකයි දැත්තේ.
කියන්නකො මේ මිලගනන් ඇත්තටම කියනවා වතුර එක වෙලා තියෙනවා 2:99ක්. මම හිතන්නේ ඔය එක තමයි 2:99ක් වෙලා තියෙන්නේ. මේ වතුරක පුරව ගන්න නම් ඇත්තටම නමයි මේ බෝතලේ පුරව ගන්න පුළුවන් 7:50කට. දැන් ඊට පස්සේ පුරවන තැනක් තියෙනවා මම ඔයාලව එතනටත් එක්කගෙන යන්නම්. ඉතින් ඊළඟ පාරේ යනකොට එහෙනම් මේක වුණා 2:65ක් වුණා ළමයි. මේක යෝගට් එකක් මම කාලා බල කියන්නම්. මේක තියෙනවා 3ක් තියෙනවා. මම හිතනවා හොඳ ඇති කියලා. මම කියනක මේක කොයි වගේද කියලා මේක ගත්තා. ඊට පස්සේ මම ගියේ ඇත්තටම වෙන ප්‍රොජෙක්ට් එකක් ගේන්න. අන්තිමට මෙන්න මේක අරගෙන මම වෙන්න ගන්න එකම තමයි මේ. මේක ඇහිලා 2 ආනේ තමයි. අනේ සමා වෙන්න. ලීටර් 10 නිරව එක වෙලා තියෙන්නේ යුරෝ 2. හරිද? මේ බෝතලේ තමයි 2:99 2:65 වෙලා තියෙන්නේ. 2:99 තමයි මෙන්න මේ යෝගට් එක. අනේ සෝරි ඇත්තටම වැරදීමක් එක. මේක එතකොට 2:65. මේක ඇහිලා 2:99යි මේක. නිරව එක, ඒ කියන්නේ වතුර එක යුරෝ 2. හරි. ඊට පස්සේ මම මෙන්න මේ ජෙලි එක ගත්තා. මේක ඇහිලා නමාමි කියලා මේ ජෙලි එක 1:59ක් වුණා. මම දන්න විදිහට මේක පැකට් දෙකක් තියෙනවා. මම හදද්දි ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. මේ මොකද අයියේ එකද දෙනවා මොකද කියන්නේ ස්පෙෂල් එයාට ස්පෙෂල් කෑම වෙන දෙන්න ඉන්නේ. ඒක නිසා තමයි එකක් තස්සක නෑ. ඒ නැත්තම් මේ රස්නිකාවට හොඳ නිසා ඉතින් ජෙලි එක හදනවා කියලා අරගෙන ආවා. ෆ්‍රෙෂ් ප්ලේ එකකින් තමයි හදගත්තේ. ඊට පස්සේ මේ ඉස්කඩට් එක ගත්තා. මේක 1:10 මේ ඉස්කඩට් ළමයි මේ පාම් පිටි වලින් කෑම හදන්න බ්‍රෙඩ් වගේ ඒවා මට හිතන් ට්‍රයි කරලා බලන්න ඕනේ කියලා ඒ වැඩේට තමයි මේ ඉස්සෙට ගත්තේ. ඒක ප්‍රකට තමයි කියන්නේ. ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේක තියෙන්නේ කඩ තුනක්. මෙන්න මේක ඇත්තට මට මේකකට කියන නම මතක නෑ. මේක ඔයාලා මෙහි රට යුරෝප් රටවල ඉන්න නම් කාල බලන්න. මේ අඹ වගේ හරිම රසයි නමයි. මේක කියන නම මතක නෑ. මේ මේකත් ඇහෙන තීච් වර්ගයක්. හැබැයි තීච් මේක නමක් කියන මෙහි. මේකට කියන නම මට මේකට කියන නම මතක නෑ කොහොම හරි. 1:79ක් වුණා ඒක. දෙවි තුනක් තියෙනවා. ඊට පස්සේ තේර පේර ගෙඩි 2 ගත්තේ. මෙන්න මේ පේර ගෙඩි දෙකටම වුණා ළමයි 1:46. මේ පේර ගෙඩි දෙකට 1:46 වුණා. මට ආසා හිතර ගත්තා. මොකද අවුරුදු 3කින් පේර කාලා නැහැ ඒ නිසා කොයි හරි. ඒකත් මේ රස වැපල් එක ගත්තා. ඒක ඇත්තටම වුණේ 7:51. මේක 7:52 මේ අපේ ගෙඩි දෙක. හරි. ওই ටික තමයි මම අද ගත්තේ. මම යුරෝ 13යි 7:99 ගිහිල්ලා දිනවා මට ටෝටල් ප්‍රයිස් එක. යුරෝ 13.99 ගිහින් තියෙනවා. කියන්නන මේ ඇත්තටම මේක අමතර විහෙදමක්. මෙහි ලාභ සුපර් මාකට් තියෙනවට මම ඔයාලට කිව්වේ ඔය ඩිස්කවුන්ට් එකේ ඒ වට ගියොත් ඇත්තටම ලාභයට ගන්න පුළුවන්. ඉතින් මෙහි මම දැන් ඔය අලුතෙන් ඇහිලා ඉන්න හරියේ ලාභයට ගිය සුපර් මාකට් එක හොයාගන්න මම දන්නේ නැහැ. ඒ නිසා මම මේක අරගත්තේ. ඊළඟ පාර ඔයාලා එක්කගෙන යනකොට මම අනිවාර්යයෙන්ම සුපර් මාකට් එක ලාබ්බඩ් තියෙන එකට බලලා එක්කගෙන යන්නම් බඩුන්න කියන්න. ඉතින් මම ඔන්න චේන්ජ් කරා වන්නාට හින්ට් එකක් දුන්නා මේ දවස් ටිකේ වීඩියෝ නැති වෙන්නේ හේතුව. හරි එහෙනම් මම ගිහින් එනම්. හැමදාම වගේ මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් ඔයාලා තාම channel එක subscribe කරලා bell button එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඉතින් ඔයා හැමදාම මාත් එක්ක video එක නැදිලා ඉන්න කෙනෙක් නම් ආදරෙන් මතක් කරනවා වගේම හරි ආදරෙයි. තවත් video එකකින් එනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. Thank you for watching. Bye bye.